අපි ළඟ තියෙන දේවල් වල වටිනාකම අපිට පේනව හරි අඩුයි. හරියට මේ පරිසරයේ තියෙන වටිනාකම ඔබට පේන්නේ නැහැ වගේ. මේ පරිසරය අපිට මොනවාද රොදින්නේ? හරිම වටින සුන්දර පරිසරයේ ලස්සන තැනක් ගැන තමයි ඔබට මේ කියන්නේ. ඒ තමයි සංචාරක ආකර්ෂණයේ වැඩියෙන් තියෙන ගාලු පුරවරය. ගාලු කියන්නේ දකුණු පළාතේ අග නගරය. ඒ වගේම UNESCO සංවිධානය විසින් ලෝක උරුම නගරයක් විදියට නම් කරලා තියෙනවා. බටහිර ජාතිකයන් ලංකාව යටත් කර ගැනීමටත් පෙර සිටම ගාල්ල වරාය ලංකාවේ ප්‍රධාන වරාය විදියට නම් කරලා තියෙනවා. හැමතැනම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගාල්ල කොටුව. පෘතුගීසින් හදපු බලකොටුව ලන්දේසින් විසින් නවීකරණය කළා. ගාල්ල කොටුව භූමියේම ගාල්ල ප්‍රදීපාගාරයක් තියෙනවා. සංචාරකයන් වැඩි වැඩියෙන් එන්නේ මේ ගාල්ල කොටුව නරඹන්න. ගාලේ තියෙන මුහුද තීරයට සංචාරක ආකර්ෂණය වැඩියෙන් තියෙනවා. ඒ වගේම තමයි මිරිස වෙරළ තීරයෙන්, නාවික වරායෙන් වගේම දෙවුන්තර තුඩුවෙන් ඔබට තල්මසුන් නරඹන්න පුළුවන්. මේකට හොඳම කාලය තමයි අප්‍රේල් සිට නොවැම්බර් අතර කාලය. මේ තරම් ලස්සනද කියලා හිතාගන්න බැරි උණ වටුන වෙරළ තීරේ නරඹන්නත් පුළුවන්. ඒ වගේම සර්ෆින් වලටත් හොඳම තැනක්. රෝමස්සල ගැන ජනප්‍රවාදයේ විවිධ කතා සඳහන් වෙනවා. උල්කාපාතයකින් හැදුණු කඳු වැටියක් කියලත් සමහරු කියනවා. රෝමස්සල වගේම රෝමස්සල වෙරළ තීරයත් ඉතාමත් ප්‍රසිද්ධයි. රෝමස්සල කන්ද ඖෂධ ගබඩාවක් වගේම වන සතුන්ගේ වාසස්ථානයක්. ගාල්ලට යනකොට කැස්පෑ සංරක්ෂණ මධ්‍යස්ථානත් ඔබට නරඹන්න පුළුවන්. මිහිරිපැන්න, පිටිවැල්ල, කොක්ගල, බූස වෙරළ තීරයන් වගේම තල්පේ ස්වභාවික තටාකයත් සුන්දරම තැන්වලින් කිහිපයක්. ඒ විතරක් නෙමෙයි මාදුගඟේ බෝට්ටු සවාරියක් යන්නත් ඔබ අමතක කරන්න එපා. මේ වගේ සුන්දර තැන් ඔබ නරඹනවා වගේම මේ දේවල් අනාගත පරම්පරාවටත් ඉතුරු කරන්න ඔබ වග බලා ගන්නවා.